නොවල අද දෙක දිනසල් ගුණවර්ධන YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයාලන්ට පෙන්වන්නේ යන්නේ කොහොමද අනාගතයේදී Google search engine එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් දැනටමත් අපිට සීමා සහිත විදියට Google සමාගම විසින් අපිට මේ අලුත් features මොනවද කියලා බලාගන්නට හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් අපිට යම්කිසි දත්තයක් හෝ තොරතුරක් බලාගෙන ඉන්නට හැකි මාධ්‍ය කිහිපයක් තියෙනවා. ඉතින් අපි හිතමු text එකක් විදියට දකින්නවා කියලා. එහෙම නැත්නම් image එකක් විදියට දකින්න පුළුවන්. එහෙම නැත්නම් video එකක් විදියට දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට audio file එකක් විදියට ඇසීමට හැකියාව තියෙනවා. ඉතින් Google සමාගම augmented reality කියන technology එක පාවිච්චි කරලා අලුත්ම search result එකක් පෙන්වන්න මීට කාලයකට කලින් පටන් ගත්තා. ඉතින් මේක සීමා සහිත නිසා ගොඩ දෙනෙක් මේක තවමත් දැකලා නැහැ. ඉතින් මේ search result එක අනාගතයේදී අපිට මොන වගේ පහසුකම් එනවද කියලා කතා කරන්න කලින් අපි බලලා ඉමු කොහොමද මේ search result එක මොන වගේද අපිට බලාගෙන ඉන්න හැකියාව තියෙන්නේ කියලා මෙන්න මේ විදියට. ඉතින් ප්‍රථමයෙන්ම මෙන්න මේ විදිහට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන බ්‍රවුසර් එකට එහෙම නැත්නම් Google Chrome බ්‍රවුසර් එකට ගිහිල්ලා Google search engine එකේ ඔයා search කරගන්න ඕනේ. ඔයා කැමති animal කෙනෙක් එහෙම නැත්නම් object එකක් හරි place එකක් හරි. ඉතින් මම මෙතනදී golden retriever කෙනෙක් search කරගන්නවා. ඉතින් සාම්ප්‍රදායික විදිහට ප්‍රථමයෙන්ම අපිට මෙන්න මෙතන උඩින්ම golden retriever කියලා text taking වගේම ඊළඟට search result එකක් විදිහට මෙන්න මේ විදිහට අපිට images බලාගැනීම හැකියාව Google search එකෙන් ලබා දීලා තියෙනවා. ඊට පහලින් Wikipedia වල හැඳින්වීමක් වගේම මෙන්න මෙතනින් අලුතෙන් මෙන්න මේ විදිහේ tab එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා view in 3D කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට ලෝඩ් වුනම අපිට බලා ගන්න පුළුවන් මේ golden retriever ගේ 3D object එකක් මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මෙම ත්‍රිමාණ අත්දැකීම විඳ ගන්න නම් Android 7 හෝ ඊට ඉහළ Android දුරකථනයක් අවශ්‍ය වෙනවා වගේම එම Android දුරකථනය AR core පහසුකම support කරන Android දුරකථනයක් විය යුතුයි. ඉතින් ඔයාලට මෙන්න මෙතන පහයි see in your space ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට ඔයාගේ කැමරාවෙන් scan කරලා මෙන්න මේ විදියට අපේ 3D object එක අපේ real life එකේ කැමරාවේ පේන real life එකට මෙන්න මේ විදියට අපිට බලා ගැනීමට හැකියාව තියෙනවා වගේම ඔයාලට පුළුවන් මේ විදියට scale කරගන්න වගේම ඕනම තැනකට මේ ඔබ්ජෙක්ට් එක පොසිෂන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඊටත් පහලින් තවත් මෙන්න මේ වගේ animal objects ඕගලන්ට මෙන්න මෙතනදී බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඕගලන් කරන්න තියෙන්නේ ඕගල කැමැතිම animal character එක එහෙම නැත්නම් animal 3D object එක මෙතනදී select කරලා ඕගලන්ට පුළුවන් ඕගලන් කැමරාව හරහා ඕගලන්ගේ real life එකටම ගෙනල්ලා මොන වගේද මේ character එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මෙන්න මේ විදියට experience කරන්න. ඉතින් මෙහි විශේෂම කාරණේ තමයි මේ සත්වයන්ගේ තියෙන හැසිරීම වගේම අපිට මෙහිදී මේ සත්වයන්ගේ තියෙන ශබ්ද වගේ දේවල් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් AR එහෙම නැත්නම් augmented reality කියන ටෙක්නොලොජිය එක වර්තමානයේදී මෙන්න මේ විදිහේ face filters වලට වගේම අපි play කරන games වලට වගේ තමයි මෙන්න මේ විදියට භාවිතා වුනේ. ඉතින් Google සමාගම තවත් එක අඩියක් ඉස්සරහට තියලා මේ augmented reality කියන ටෙක්නොලොජිය එක මේ filters එහෙම නැත්නම් games වලට සීමා නොකර ඔවුන්ගේ Google Maps වලට පවා මෙන්න මේ විදියට මේ තාක්ෂණය යොදාගෙන කොහොමද අපිට වඩාත් හොඳ experience එකක් ලබා දෙන්න මෙන්න මේ විදියට මේ ටෙක්නොලොජිය එක භාවිතා කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ අද අපි බලපු AR in Google search කියන ක්‍රමවේද කොහොමද ඔවුන් හඳුන්වා දුන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒ බැලුවේ කොහොමද මේ Google සමාගම මේ augmented reality කියන ටෙක්නොලොජි එක යූස් කරලා අලුත්ම search result එක ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් මම මුලදිත් කිව්වා වගේම දැනටත් අපිට ඉතාමත් සීමා සහිත ලෙස තමයි මේ feature එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඉතාමත් සීමා සහිත keywords කීපයකට විතරයි මේ feature එක ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මොනවද මේ ලබා දීලා තියෙන ඉතාමත් සීමා සහිත keywords මේ ටෙක්නොලොජි එක support කරන. ඉතින් මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ animal characters එහෙම නැත්නම් objects එහෙම නැත්නම් places වලට අමතරව මිනිස් ශරීර පද්ධතියෙන් පවා අපිට මෙහිදී 3D විදියට අපිට real life එකට ගෙනල්ලා අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ලෑන්ඩ් ඇනිමල්ස් යටතේ අපිට ටයිගර්, ජයින්ට් පැන්ඩා, ලෙපර්ඩ්, ගෝඩ්, චීටා, පෝනි, බ්‍රවුන් බෙයා, ටිම්බර්වුල්ෆ්, ෂෙට්ලන්ඩ් පෝනි, පයිතන්, ඇරබින් හෝස්, රැකූන්, හෙජ්හෝග් ඇන් ඩියර් වගේ ලෑන්ඩ් ඇනිමල්ස්ලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදියට අනිත් කැටගරිස් වලත් මොනවද තියෙන්නේ කියලා ඕගලන්ට මෙන්න යන්න.
බැලුවේ කොහොමද Google සමාගම augmented reality කියන ටෙක්නොලොජිය යුස් කරලා අලුත්ම search result එකක් ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ feature එකේ වාසි මොකද්ද අපිට අනාගතයේදී? ඉතින් අපි හිතමු ආයම් කිසි product එකක් මිලදී ගන්නවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ search කරලා මේකේ image එකක් එම නැත්නම් video එකක් නරඹන්නේ product එක මිලදී ගන්නත් කලින්ම. ඉතින් මෙහිදී ඔයාව සීමා සහිත වෙනවා image එකක් එම නැත්නම් video එකක් සඳහා. ඉතින් මේ ටෙක්නොලොජිය එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදර තියෙන මේසෙ උඩටම ඔයාගේ product එක ගෙනල්ලා ඔයාට 3D විදියට experience කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ product එක මොන වගේද කියලා තමත් සියුම් විදියට ඔයාට experience කිරීමේ හැකියාව මේ ටෙක්නොලොජිය හරහා ලබා දීලා තියෙනවා. ඉතින් ඒ විතරක්ම නෙමෙයි ඔයා හිතන ඔයා දැක්කා වගේ සතෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සතාගේ පෙනුම විතරක්ම නෙමෙයි sounds වගේ දේවල් වලින් ඉතමත් real විදියට ඔයාට experience එකක් augmented reality technology එක හරහා Google සමාගම ලබා දීලා තියෙනවා. ඉතින් අද අපි ඒ බැලුවේ කොහොමද අනාගතයේදී augmented reality technology use කරලා Google search engine එක අලුත්ම experience එකක් අපිට ලබා දෙන්නේ කියලා. ඉතින් මම මුලද කිව්වා වගේම මේ ටෙක්නොලොජිය හරහා මේ 3D objects තවමත් ඉතමත් සීමා සහිතව තමයි අපිට බලා ගන්න Google search engine එක හරහා ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඉතින් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්ය වගේ යාළුවත් එක්කත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. වගේම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මම මේ වගේ වීඩියෝ එකක් upload කරපු සැනින්ම notification එක ලබාගෙන යන හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝකින් තවත් දවසක නැවතත් හමු වෙමු.